දත් කොහරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපලක් නැවුම් බවින් පිරිමුවක් නව සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. අන්තර්ජාලයේ ඔස්සේ භාණ්ඩ අලෙවිකරණ ලොව ප්‍රමුඛතම ආයතනයක් වන Amazon හි වෙබ් අඩවියේ ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා සහ පාවහන් අලවිය සඳහා ප්‍රදර්ශනය කර තිබෙනවා. එම භාණ්ඩ ශ්‍රී ලංකාවටද ගෙන්වා ගත හැකි බව එම වෙබ් අඩවියේ සඳහන්. අමරිකානු ඩොලර් 12කට මෙම පාපිස්නාව කලවිකරන අතර එහි නැවගාස්තු වශයෙන් අමරිකානු ඩොලර් 920ක මුදලක් අයකරන බවද සඳහන් කර තිබෙනවා. එබෙන්ම ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාවහන් යුගලක් අමරිකානු ඩොලර් 20ක මුදලකට අලෙවි කිරීමට තබා තිබෙනවා. අපේ රජය ඉතා ඉක්මනින් මෙම සමාගමට කරුණ පැහැදිලි කරලා එයට විරුද්ධත්වය ප්‍රකාශ කරලා එම වැළැක්වීමට කටයුතු කිරීම සිදු කළ යුතුයි. නොයෙකුත් රටවල්වල ජාතික කොඩි තමන්ගේ නිෂ්පාදනවල විකුණා ගැනීමට පාවිච්චි කරනවා. ඒ වගේ එකක්ද නැත්නම් අපේ රටේ ජාතික කොඩියට අවමන් කිරීම සඳහා හිතාමතා කරන ලද වැඩපිළිවෙලක්ද මේවා හොයා බලන්න ඕන. හොයා බලලා ඒ නිෂ්පාදකයන්ට විරුද්ධව ක්‍රියා කරන්න ඕන. හිතාමතා හෝ වේවා හිතාමතා නොවේවා රටේ ජාතික කොඩියක් පාපිස්සට දැම්ම. එලෙස ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා සහ පාවහන් අන්තර්ජාලයේ ඔස්සේ අලෙවියට ඉදිරිපත් කර තිබීමට එරෙහිව පියවර ගන්නා බව රජය පවසනවා. දැනට දේශීය වෙළඳපොළ තුළ මෙවැනි කටයුතු සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳව අපට ඍජුවම මැදිහත් වීමේ හැකියාව තියෙනවා. අපි මැදිහත් වෙනවා. ලෝක වෙළඳපොළේ මෙවැනි දේවල් සිද්ධ වෙනවා නම් අපි ඒ ජාත්‍යන්තර වෙළඳ සංවිධාන සහ ඒ තානාපති කාර්යාලය සහ අදාළ රටවල් සමග මැදිහත් වෙලා මේ පිළිබඳව මේකට විරුද්ධව අනිවාර්යයෙන්ම කටයුතු කිරීමට අපි අවශ්‍ය ඉහළම ක්‍රියාමාර්ගය අපි ගන්නවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කර අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නාව සම්බන්ධයෙන් චීනයේ අදාළ නිෂ්පාදකවරයා සම්බන්ධ කරගන්නා ලෙසට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වෙත දෙනුම් දී ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසනවා. විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනත් කොළඹගේ මහතා විසින් මේ පිළිබඳ කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අවධානයද යොමු කර ඇති අතර Amazon හි වෙළඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මෙම කාරණය පිළිබඳ පසු විපරමක් සිදු කරන ලෙසට Washington DC හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට උපදෙස් දී ඇතැයි අමාත්‍යාංශ නිවේදනයේ සඳහන්. හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් බුද්ධි තිමත් සමකට Lever Aish Kaha Face Cream.